ස්තුති වේවා ගෞරව වේවා දෙවියන් වහන්සේ ප්‍රශංසා වේවා හැලෙලූයා හැලෙලූයා ස්තුති සේනාවල දෙවිපියාණනි ඔබ වහන්සේගේ උතුම් ශුද්ධ නාමයට ස්වාමින් වහන්සේ යටත් වෙනවා දෙවිපියාණනි ඔබ වහන්සේගේ උතුම් ශුද්ධ නාමයට ගෞරව කරනවා සේනාවල දෙවියන් වහන්සේ අපි ඔබ අභිමුඛයට මේ සැන්දෑවේ ස්වාමින් වහන්සේ දෙමදුනේ පැමිණ ඔබ වහන්සේට නමස්කාර කරන පිණිස ස්වාමින ඔබගේ නාමයේ උසස් කරන පිණිස ස්වාමිනී සූදානම් වෙනවා ඔබ වහන්සේ අපමැද්දේ සිටින්න අපට ස්වාමිනී මඟ පෙන්වුව මැනව දෙවියන් වහන්සේ ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා හාලෙලූයා දුර්වල දුබල අපදෙස්ස බලා ඔබ වහන්සේ අද දවසේ පවත්වන මෙහෙට ඔබ වහන්සේගේ ආත්මික අනුග්‍රහය ස්වාමිනී තබමින් ඔබ වහන්සේ මේ මැද්දේ සිට ක්‍රියා කරන්න කියලා ඔබ වහන්සේගේ ශුද්ධ නාමයට යටත් කරනවා සේනාවල දෙවි පියාණනි ඔබ වහන්සේට ගෞරවය වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා හාලෙලූයා හාලෙලූයා ස්වාමිනී ඔබට ස්තුති මහිමය වේවා දෙවියන් වහන්ස හාලෙලූයා හාලෙලූයා ස්තුති වේවා ස්වාමිනී හාලෙලූයා මහිමය වේවා ආමෙන් අපි දෙවියන් වහන්සේගේ පාමුල අද දවසේ සැන්දෑවේ දේව මෙහි අපි මේ ආකාරයෙන් දෙවියන් වහන්සේ වෙත රොස්වන්න සූදානම් වෙනවා ඉරිද හවස කෙරෙන්නාව YouTube නාලිකාව ඔස්සේ ඔස්සවන්නව නමස්කාරය මේ ආකාරයෙන් අප රොස්වන්න යන බැවින් අපි දෙවියන් වහන්සේගේ ආක්ෂා කර මේ දේ මෙහි බාර කරමු මේහා සමග පංගුකාරකම දරන සෑම කෙනෙක්ට දෙවියන් වහන්සේගේ කරුණාව දෙන පිණිසත් මේ මෙහි සම්පූර්ණයෙන් දෙවියන් වහන්සේගේ ගෞරව පිණිස එසවෙන පිණිසත් උන්වහන්සේ ක්‍රියා කරන්න කියලා අපි ආඛ්‍යාවෙන් යුක්තව දෙව මෙහි උන්වහන්සේගේ අතර බාර කරමු සුද සේනාබල බලවත් දෙවි පියාණන් වහන්සේ ඔබ වහන්සේ අපගේ එකම සැබෑවූ දෙවියන් වහන්සේය ස්වාමිනේ මිනිසයා සය දවසක් වැඩ කරගෙන සත්වෙනි දවසේ ඔබ වහන්සේගේ අභිමුඛයේ ඔබගේ නාමයේ උසස් කිරීම ඔබට නමස්කාර කිරීම ඔබ වහන්සේට ස්තුති ප්‍රශංසා කිරීම ඔබ වහන්සේගේ කැමැත්ත සහ ඒක ඔබ වහන්සේගේ ස්වාමිනේ සදාතනික නියෝගයයි ඔබ වහන්සේ ඒක නිරන්තර පනතක් හැටියට ඔබ වහන්සේගේ ලියවිල්ලේ තබා තිබෙනවා මේ සැන්දෑ වේලාවේ ඔබ වහන්සේගේ දරුවන් ඔබගේ නාමයේ උසස් කරන්නට යනවා ඔබ වහන්සේ මේ මැද්දේ සිටමින් අපට මඟ පෙන්වා අප තුල ක්‍රියා කරමින් අපව ස්වාමිනේ ඔබගේ අනුග්‍රහයෙන් පුරවමින් මේ තුල ඔබ ක්‍රියා කරන්න කියලා බාර කරනවා අපේ දුබලකම් දුර්වලකම් සියල්ල ගැන කමා වෙලා ඔබ වහන්සේ අද දවසේත් ස්වාමිනේ මේ මාසයේ අවසානයේක සිටින අපිට අවශ්‍ය කරුණාව ඔබ වහන්සේ ලබා දෙමින් ඔබගේ නාමය ගෞරවයේ පිණිස අපට ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ වෙතේ ගෞරවණීය නාමය ගෞරවයෙන් ඔස්සවන්න අපට කරුණාව දෙනසේක්වා දැන් ඔබගේ උතුම් ශුද්ධ දායතර මේ සියලු දේ බාර කරනවා පසුතැවිල්ල නමස්කාරය ඒ වගේම ස්වාමිනේ ඔබගේ මෙහි කරුවා ගෙනන පණිවිඩය ඇතුළු ස්වාමිනේ සියලු කොටස් ඔබ වහන්සේගේ ආත්මයන්න් වහන්සේ විසින් මහසුරෝමින් මෙහෙවමින් ස්වාමින් වහන්සේ අනුග්‍රහය වගුරුවන සේක්වා දැන් මේ සියල්ල පිළිගෙන ආශිර්වාද කළ මැනව නාසරත යේසුස් වහන්සේගේ උතුම් ශුද්ධ නාමෙන්ය ආමෙන් අපි අපේ සෙද්ද සතුවිල ද තෝසි කර ගන්න අතර අපි ගිතිකාවකෙන් දෙවන් වහන්සේගේ නාමය ඔසවන පිණිස සූදානම් වෙමු අපි අපේ සිත් සෝදිසි කර ගනිමින් අපි අපේ කල්පනාවල් අදහස් සෝදිසි කර ගනිමින් අපි සිටින්නේ තවත් මාසයක එනම් මේ වසරේ පළමු මාසයේ අවසානයේ දෙවියන් වහන්සේ මේ මාසයේ පුරාම උන්වහන්සේ විරුද්ධව අපතුලින් යමක් වූවා නම් අපගේ සිතුවිලි අදහස් කල්පනාවල් ක්‍රියාවල් මොහොතක් සෝදිසි කර ගනිමින් ඊළඟ මාසයේ ඇතුල් වෙන්න සූදානම් වෙන අපි උන්වහන්සේගේ ශුද්ධත්වයේ පවිත්‍රත්වයේ ඉල්ලා සිටමු සුළු මොහොතක් අප සෝදිසි කර ගනිමින් අපි වාදනයේ ගායනයේ उन्वहां से वितर लांग वेन पिनिस आप इसे तो उन्वहां से वितर हरे वेन पिनिस आप ही उन्वहां से वितर गायना करेंगे हालेलुया सुते स्वामी कलवारिये कंदु वेटिये सोरुंडे देनिक मैदे कुरुसिय माते हिलू आने गिरु दीरे कलवारिये कंदु वेटिये सोरुंडे देनिक मैदे मात हेलू आने गिरु दीरे पौ करु कुसे दीवी दुन्ना पाप मकालन जीवन है
දේපා මුලට මාර්ග පෙන්නුවා ජීවනයේ දේපා මුලට මාර්ග පෙන්නුවා කල්වාරියේ කඳුවැටියේ සුරුන් දෙදෙනෙක් නැගේ කුරුසිය මත හෙළු අනගිරු දිරය පව්කරුවෙකුසේ දිවි දුන්නා පාපය නැති කරා ජය ලබා ජීවත්වන්ට කුරුසියට ගියා ජය ලබා ජීවත්වන්ට කුරුසියට ගියා කල්වාරියේ කඳු වැටියේ සුරුන් දෙදෙනෙක් මැදේ කුරුසිය මත හෙළු අනගිරු දිරය නොකිලිටියු බැටළුවෙකුසේ ප්‍රසන්නය කියා පිරිසිදු කරන්නට නිෂ්පල ලෝකය පිරිසිදු කරන්නට නිෂ්පල ලෝකය කල්වාරියේ කඳු වැටියේ කුරුසිය මත හෙළු අනගිරු දිරය කල්වාරියේ කඳු වැටියේ සුරුන් දෙදෙනෙක් මැදේ කුරුසිය ස්තුතිවේවා අපි දෙවියන් වහන්සේ වෙත ලං වෙමින් අපුන් වහන්සේගේ නාමය උසස් කරමින් උන් වහන්සේ වෙත ඔස්වන්නන මේ වෙලාවේ අපව සෝදිසි කර ගනිමින් ලන්ව ස්වාමීන් ඔබ වහන්සේ අපව දෙසා ඔබ වහන්සේගේ ශරීරයේ කුරුස ගසේ පාවා දෙමින් අප ඔබගේ ලේන් මිලයට ගත්ත නිසා ඒ උතුම් ස්වාමීන් මිදීමේ මිලය ඒ පවිත්‍රත්වය අපේ ජීවිතවල මාසයක් පුරා ඔබ වහන්සේ තබමින් ස්වාමීන් මේ අවුරුද්දේ ඔබ වහන්සේ අපව ගෙනාව දෙවියන් වහන්ස ඔබ වෙතර ලං වෙනවා ඔබ වහන්සේ මේ මාසයේ පුරාම අපතෙන් වුණා වූ සෑම දුර්වලකමක් සෑම පාපයක් සෑම කෙලිටකමක් පහ කරමින් ශුද්ධ සේනාවල බලවත් දෙවි පියාණනේ ඔබ වහන්සේ වෙතර ලං වෙන්න ඔබ වහන්සේ වෙතර තව තව ලං වෙන්න ඔබ වහන්සේගේ තව තව පවිත්‍ර වූ ශුද්ධ වූ නිකලැල් වූ අනුග්‍රහය තව තව ලබන්න අප එකිනෙක කෙනාව ස්වාමිනේ මේ සැන්දෑවේ සූදානම් කළ මැනව මක්නිසාද පවිත්‍රකම නැතිව ඔබ වහන්සේව දකින්න බැහැ කියලා ඔබගේ ලියවිල්ලේ කතා කරනවා පළදරනතු ස්වාමිනේ වඩා පළදරන පිණිස ඔබ පවිත්‍ර කරනවා කියලා ඔබගේ ලියවිල්ලේ කතා කරනවා හාලෙලූයා ස්වාමිනේ ඔබට ස්තුති මාසයක් පුරා අපව ගෙනාවා මේ වසරේ ස්වාමිනේ පළමු මාසය මේ ආකාරයෙන් ගත කරන්න ඔබ කරුණාව දී තිබෙනවා සේනාවල දෙවියන් වහන්ස ඔබ වහන්සේගේ අනුග්‍රහය දී තිබෙනවා ස්වාමිනේ සෑම අයිතුකමක් සෑම කෙලිටකමක් සාපයක් ඔබ මකා දමලා ඒවා ඉවත් කරලා කුරුසේ යනගසලා අපෝ මේ තාක් දුර ගෙනාව නිසා ස්තුතිවන්ත වෙනවා දෙවියන් වහන්ස ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ඒ ලේවල ස්වාමිනේ තිබුණා වූ මිදීම ඒ ස්වාමිනේ නාමය තුළ තිබුණා වූ ගැලවීම එදා මනුෂ්‍යයන් ස්වාමිනේ අත්විඳා ඒ ස්වාමිනේ ගැලවීමට ඇතුළු වුණා අද අපිත් ඒ ස්වාමිනේ අනුග්‍රහය අත්දකිනවා ස්වාමිනේ ඔබ වහන්සේ වෙතට ලං වෙනවා එදා අපේ දුරුගේ නැසනවා මනුෂ්‍යයන් අපි ගැලවෙන පිණිස කුමක් කරන්න ඕනේද අපි මොකක්ද කරන්න අවශ්‍ය
පේදුරු දෙන උත්තරේ තමයි නුඹලා සියල්ල පසුතැවිලි වේ පව් කමාව ලබන පිණිස බෞතිස්ම වෙන්න උන්වහන්සේගේ නාමය කෙරේ අදහ ගන්න නුඹලා බෞතිස්ම වෙන්න කියලා දේව දරුවනේ අපි නමස්කාර සන කරන සනගක් හැටියට උන්වහන්සේ තුල සිටින්නේ අපි උන්වහන්සේව පිළි අරගෙන උන්වහන්සේව අදහමින් අපි උන්වහන්සේගේ බෞතිස්මයට ඇතුල් වෙමින් උන්වහන්සේගේ නාමය තුලට අපි ගමන් කරමින් උන්වහන්සේව සොයන සනගක් හැටියට උන්වහන්සේ අපව තබා තිබීම ආශිර්වාදයක් මක් නිසාද උන්වහන්සේ ඇර වෙන ගැලවීමක් නැහැ අප උන්වහන්සේ වෙතට ස්තුති ප්‍රශංසාවෙන් අපි ලං වෙනට යනවා අපේ ජීවිත අලුත් මාර්ගයකට ගෙනාවා අප වෙතට දේව කරුණාව නිදහස් කළා වූ ස්වර්ගයේ මහිමය අප කෙරෙහි නිදහස් කළා වූ ඒ දෙවියන් වහන්සේව සිහි කරමින් අපි වඩ වඩා උන්වහන්සේට ගෞරව කරන්නට යනවා අපි තවත් වාදනයෙන් ගායනයෙන් උන්වහන්සේගේ නාමය උසස් කරමු අපි සිහි කරමු උන්වහන්සේ අපගේ ජීවිතවල උන්වහන්සේව අපේ අඳුනගත්ත දාපටන් උන්වහන්සේගේ මාර්ගයේ ගමන් කරන්න ගත්ත දාපටන් උන්වහන්සේ අප තුල කර තිබෙන පුදුම දේද මහත් දේද ඉතා විශාලයි අපේ ජීවිත උන්වහන්සේ ගැලෙව්වේ රන් රෙදි වැනි දුර්වල දේවල් කරුණ කොටගෙන නෙවෙයි කියනවා රන් රෙදි මිනිස්යන්ට වටින නමුත් උන්වහන්සේ අපව මෙද උන්වහන්සේගේ ජීවනයේ අධික මිල කල නොහැකි දේවල් හල්ලෙලුයා ස්වාමී දුනී ප්‍රශංසාවේ අපගේ පියාණනි මෙවිල් එකතුවර ඔබයි තේජස් මහිමවි ලෝකාග්‍ර දේවී දුනි අපගේ පියාණනි මෙවිල් එකතුවර ඔබයි තේජස් මහිමවි ලෝකාග්‍ර දේවී දුනි ප්‍රශංසා මැද වැඩ සිටිනා පුදමුවේ තුමන් වටිනා අමිලනෙන් අප මිලදී ගත්තා නම දියු සමදා සැවමා ලෝකාග්‍ර දේවී දුනි අපගේ පියාණනි මෙවිල් එකතුවර ඔබයි තේජස් මහිමවි ලෝකාග්‍ර දේවී දුනි වැස්සසුම් නොම කර ලොබිනා රෑදාවල් දෙක සොදිනා යේසුගේ අලංකාර භවනීති පෙන්වා අඳුරට එළියක් සේමා ලෝකාග්‍ර දේවී දුනි අපගේ පියාණනි මෙවිල් එකතුවර ඔබයි තේජස් මහිමවි ලෝකාග්‍ර දේවී දුනි අපගේ පියාණනි මෙවිල් එකතුවර ඔබයි තේජස් මහිමවි ලෝකාග්‍ර දේවී දුනි හල්ලෙලූයා අපේ මෙදීම වන දෙවියන් වහන්සේ අපේ මොහොතක් ප්‍රශංසා කරමු ගෞරවයෙන් උන්වහන්සේ අපව ගලවා මුදවා උන්වහන්සේගේම
දරුවන් හැටියට උන්වහන්සේ අපව වෙන් කරගෙන යන ගමන ගැන අපි දෙවියන් වහන්සේට ස්තුති කරමු. හාලෙලූයා. සේනාවල දෙවි පියාණන් ඔබ වහන්සේට ගෞරව කරනවා. දෙවියන් වහන්සේ මහිමය වේවා, මහිමය වේවා. ඔබ උසස් උතුම් වූ ස්වාමින් වහන්සේ. හාලෙලූයා. අපි নমස්කාර කරන්නා වූ තැනන් වහන්සේ ශුද්ධය. අපි নমස්කාර කරන තැනන් වහන්සේ බලවත්. උන්වහන්සේ උසස්ය. උන්වහන්සේ මහිමෙන් පිරී සිටින දෙවියන් වහන්සේ. උන්වහන්සේගේ ප්‍රේමයෙන් අපව වෙන් කරන්න කිසිවෙකුට බැරිය. හාලෙලූයා. ස්වාමීන් ඔබට ප්‍රශංසා වේවා. හාලෙලූයා. හාලෙලූයා. ක්‍රිස්තුස් වහන්සේ. ඒ තැනන් වහන්සේගේ ප්‍රේමයෙන් අපව වෙන් කරන්න කිසිවෙකුට බැරිය. ඒ තැනන් වහන්සේගේ අභිමුඛයෙන් වෙන් කරන්න කිසිවෙකුට බැරිය. හාලෙලූයා. ස්වාමීනි උසටවත් ගැඹුරටවත් ඒ කිසි දෙයකට අපව වෙන් කරන්න බෑ. උන්වහන්සේගේ ප්‍රේමයෙන් දෙවදරුවනි මග්නිසාද. උන්වහන්සේ අපට අගාපේ ප්‍රේමයෙන් ප්‍රේම කළා. උන්වහන්සේ සීමා රහිත ප්‍රේමයකින් ප්‍රේම කළා. අපි සිහි කරමු උන්වහන්සේ බලවත් ලෙස අපේ ජීවිත මිදෙව්වා. උන්වහන්සේ සියලු අන්ධකාරයෙන් මිදෙව්වා. ඒ තැනන් වහන්සේ අප සමග සිටමින් අපට මඟ පෙන්වුවා. එදා ඒ දොරටු වසල සිටියා වූ සිඟමන් යදන ඒ කොර මනුෂ්‍යයා කෙරෙහි ඒ පේදුරු සහ යොහාන් බලද්දී ඔහු සිඟමන් යදමින් යමක් ඉල්ලුව. නමුත් ඔවුන්ට දෙන්න යමක් තිබුණේ නැහැ. අපි දකිනවා මේ කාරණාවේදී ඔවුන් කියන රන්රිදී මට නැහැ, නමුත් මට දෙයක් තිබෙනවා, මම ඒක නුඹට දෙන්න යනවා. ඔවුන් තුල තිබුණු ජේසුස් වහන්සේගේ උතුම් නාමයේ කරුණ කොටගෙන ඒ කොරා ඇවිදින මිනිසෙක් බවට පත් කරා. උපන්දා පටන් කොරව සිටි මිනිසා පැන නගමින් ඒ ඇවිදිමින් මොකක්ද කළේ? දෙවියන් වහන්සේට නමස්කාර කළා. දෙවියන් වහන්සේගේ නාමයේ උසස් කළා. දෙවියන් වහන්සේගේ නාමයේ ගෞරවයට පත් කළා. අපි දෙවියන් වහන්සේට ස්තුති කරමු. මේ වසරේ දෙවියන් වහන්සේ එක මාසයක් අපිට මෙසේ ගත කරන්න කරුණාව දුන්නා. ඉතුරු කාල පරිච්ඡේදය අප සමග සිට අපට මඟ පෙන්වන්න යන තැනන් වහන්සේට අපි ගෞරවයෙන් ස්තුති කරමු. අපි ප්‍රශංසා කරමු. මක්නිසාදුන් වහන්සේ අප තුල බලවන්තයි. උන්වහන්සේ අප තුල ශුද්ධයි. උන්වහන්සේ අප තුල ක්‍රියා කරන දෙවියන් වහන්සේ. හාලෙලූයා ස්වාමීනි. හාලෙලූයා. හාලෙලූයා. ඔබට ප්‍රශංසා කරනව දෙවියන් වහන්ස. මහිමය වේවා ස්වාමීනි. ස්තුති. ඔබගේ නාමයේ උසස් කරනවා. ඔබට මහිමය වේවා දෙවියන් වහන්ස. හාලෙලූයා. හාලෙලූයා. මුළු අන්ධකාරයෙන්, මුළු ශාපයෙන්, මුළු නපුරෙන් අප ගලවලා ඔබ වහන්සේ යහපත් වූ ස්වාමිනේ ඉඩමට අප පමුණුවා තිබෙනවා. යහපත් වූ ස්වාමින් වහන්ස භූමියට, යහපත් වූ ස්වාමිනේ මාර්ගයට, යහපත් වූ පර්වතය පිට අපව ස්වාමින් වහන්ස ගොඩනගා තිබෙනවා. ඔබට ස්තුති ස්වාමිනේ. හාලෙලූයා. හාලෙලූයා. ප්‍රශංසා වේවා. හාලෙලූයා ස්වාමීනි. ගෞරවය වේවා. අපි තවත් ගීතිකාවකින් දේව නාමයේ උසස් කරන්ට යනවා. අපි සිහි කරමු දෙවියන් වහන්සේගේ අනුග්‍රහය. උන්වහන්සේ අප අතරේ තබන්න බලවන්තයි. උන්වහන්සේ ඉදිරි පියවරයන්වල ජය දෙන්න බලවත් දෙවියන් වහන්සේ. උන්වහන්සේ අපේ ජීවිත උන්වහන්සේ වෙත තව ලංකර ගනිමින් සිටිනවා. හාලෙලූයා ස්වාමීනි. ස්තුති වේවා. ගරු පැසසුම් වේවා දේව පුතුන් යේසුහට. ගරු පැසසුම් වේවා සුදා දේවි තුමන් හට. ගරු පැසසුම් වේවා ලොවෙහි මැවුම් කරුන් හට. ගරු පැසසුම් වේවා රාජාති රාජ වූ විදුම් කරු අප ගැල වූ රජිනේ. හාලෙලුයා. හාලෙලුයා. පැසසුම් නිතිනේ. හාලෙලුයා. හාලෙලුයා. පැසසුම් වේ නිතිනේ. පොළොතා
Aleha guana mevu Devi duta stuti himi ve Irasandha taruda mevu Devi duta stuti himi ve Mahaganga muhuda mevu Devi duta stuti himi ve Panati satunna apada mevu Devi duta stuti himi ve Rajati rajavu vidun karu apagalavu rajine Hallelujah, Hallelujah, Vesa sumve nitine Hallelujah, 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 Vesa sumve nitine Mini svesi melova vedi Devi duta pasa sumve Kuru seretin jaya genadun Devi duta pasa sumve Shudatvesin sitata vedi Devi duta pasa sumve Navadiviye magapinvu Devi duta pasa sumve Rajati rajavu vidunkaru Apagalavu rajide Hallelujah, Hallelujah Pasa sumve Hallelujah, Hallelujah, Pasa sumve nitine Hallelujah, Hallelujah, Pasa sumve nitine Hallelujah, Stuti Devayan Vahanse, Api Devayan Vahanse Mohotak Stuti Karanna Yanawa Api Sitinne දෙදස් විසි හතරේ පළවෙනි මාසයේ අවසාන සතිය අපි දිවෙන් වහන්සේට ගෞරවයෙන් යුක්තව මොහොතක් ස්තුති කරමු දිවෙන් වහන්සේ මාසයක් පුරා අපව රැකවල් කළා ආරක්ෂා කළා උන්වහන්සේ ආත්මික අනුග්‍රහය තුල අපව ගෙනාවා මේ වසරේ පළමු මාසය මේ ආකාර අනුග්‍රහයකින් පසු කරන්න දේව කරුණාව දීම ගැන සැබවින් ඔබට හැකිනම් ඔබ ඉන්න ස්ථානවල සිට ඔබේ දායකත්වවල අපි මොහොතක් උන්වහන්සේට ගෞරවයෙන් ස්තුති කරමු මක්නිසාද උන්වහන්සේ පමණයි අපේ සරණා ශක්තිය උන්වහන්සේ පමණයි අපේ දුකේදී ඉතා ලන්නු පිහිට තැලුනාව බිඳුනාව හදවත් සුළු නොකරන එකම තැනන් වහන්සේ නම් ඒ දෙවියන් වහන්සේ උන්වහන්සේ දුර්වලයා ශක්තිමත් කරනවා උන්වහන්සේ බලහීනියාව උන්වහන්සේ බලවත් කරනවා ඒ දෙවියන් වහන්සේ අපව අතහැරියේ නැහැ උන්වහන්සේ මේ වසරේ පළමු මාසය මේ ආකාරයෙන් අපට ගත කරන්න කරුණාව දුන්නා නම් ඉතිරි මාසයත් ඒ වගේම උන්වහන්සේ ඉතිරි මාස 11 පුරාම උන්වහන්සේගේ කරුණාව තබාවි විවිධ බාධා පීඩා විපත්ති ලෝකයට එවි නමුත් දෙවියන් වහන්සේගේ දරුවන් උන්වහන්සේගේ රාජ්‍ය තුල සදාකාලෙන් සදාකාල රජකම් කරන වෙනස උන්වහන්සේගේ අනුග්‍රහය තුල ගමන් කරන සෙනඟක් අපි ස්තුති කරමු ස්වාමිනේ ඔබට ස්තුතියි දිනෙන් දින ගත වෙද්දී සතියෙන් සතිය ගත වෙද්දී ස්වාමිනේ ඒ මේ පළමු ස්වාමිනේ මාසයේ අවසාන ස්වාමිනේ සති නමස්කාරය අපි සිටිනවා ඔබ වහන්සේට ස්තුතියි ඔබ වහන්සේ මේ තහක් දුර අපව ගෙනාව නිසා Hallelujah, Hallelujah. Oba wenawen karanda dibicha kotas me maase pura karanda karunawa dima gane stuti. Obage namaskara pawathwanda dima gane stuti. Obage swamini sewaya karanda dunna ekak gane stuti. Oba wahanse karaganna dunna weda gane stuti. Swamini hama kotasak gane obade stutiwanta wenawa. Mulu hadawathin mulu sithin ඔබ වහන්සේට ගෞරව කරනවා මක්නිසාද මිනිසයන් තමන්ගේ හස්තය කෙරෙහි ඒ වගේම ඔහුගේ ප්‍රඥාව කෙරෙහි ඔවුන්ගේ ස්වාමින් වහන්සේ ඒ බලපුලුවන් කාරකම කෙරෙහි විශ්වාස තබයි නමුත් අපි ඔබ වහන්සේ කෙරෙහි විශ්වාස කරනවා දෙවියන් වහන්සේ
මේ මුළු කාල පරිච්ඡේදය වෙන කවුරුත් නෙමෙයි අප සමග සිටිය ඔබ වහන්සේ ඔබ වහන්සේ ස්වාමීන් අපේ පාදවල ස්ථානට දුන්නේ නැහැ අපව රෝගී වෙන්න යන තැන්වල අපව සමනතුරු වලට ලක් වෙන්න යන තැන්වල ස්වාමීන්ගේ ලැජ්ජාවට ස්වාමීන් පත් වෙන තැන්වල ඔබ අප සමග සිටමින් අපට මඟ පෙන්වා ස්වාමීන් අපව දරාගත් නිසායි ස්තුති ඔබට විරුද්ධව අපෙන් ස්වාමීන් ඇතම් දුර්වලකම් වෙන්නේ නැති නමුත් ඔබ අපව අමතක කරේ නැ අතහැරියේ නැ ඔබ වහන්සේ වෙතට අපව ලං කරගත්තා එදා යෝනා පිටුපාමින් යනකොට ස්වාමීන් වහන්සේට කුණාටුව මැද්දේ ඒ මහා සයුරට ස්වාමීන් වහන්සේව මිනිස්යන් ඇද දැමුවා නමුත් ඔබ යතර ඔහුට ආවරණයක් දී ඔහු ඔබ සුදුසු තැනට ගෙන ගියා ඔබට ස්තුතිවන්ත වෙනවා දෙවියන් වහන්ස මේ ආකාර ඔබ වහන්සේ වෙතට අපව ස්වාමීනි මේ වසරේ පළමු මාසයේ පුරාම අපව ගෙනානිසා ස්තුතිවන්ත වෙනවා මහිමය වේවා ස්වාමීනි අපි තව ගීතිකාවකින් අපි දේව නාමය උස්සස් කරමු අපින් පසුව නුවරලි කඳවුර ගැන විශේෂ මෙදහත් කාර්යකමක් කරන්නට යනවා අපි දෙවියන් වහන්සේ බාර කරමු උන් වහන්සේ පුදුම දේ කරන දෙවියන් වහන්සේ වසරේ පළමු ආත්මික කඳවුරට අපි සූදානම් වෙමින් සිටිනවා අපි දෙවියන් වහන්සේ තුල ප්‍රීතියෙන් ගායනා කරමින් ඒ නුවරලි කඳවුර ගැන අපි මෙදහත් කාර්යකමක් මකරන පිණිස අපි මේ නමස්කාරය මැද සූදානම් වෙමු හාලෙලූයා දෙවියන් වහන්ස ප්‍රශංසා වේවා ස්වාමිනී හාලෙලූයා හාලෙලූයා ඔබට ගෞරව කරනවා දෙවියන් වහන්ස මහිමය වේවා ස්වාමිනී හාලෙලූයා ඔබගේ නාමයේ උස්සස්ය ඔබ වහන්සේ බලවන්තයි ඔබ වහන්සේ අපේ ජීවිත ස්වාමිනේ නිතර රැකවල් කරන ගොඩනගන දෙවියන් වහන්සේ හාලෙලූයා ස්වාමිනී ස්තුති වේවා දහසක් අතරින් අප කැඳවාගත් දෙවිඳුනි මහ පුදුම ලෙසින් මව් කුසයේ පටන් අප තෝරාගත් යේසුනි පෙර නියමය ලෙසින් දහසක් අතරින් අප කැඳවාගත් දෙවිඳුනි මහා පුදුම ලෙසින් මව් කුසයේ පටන් අප තෝරාගත් යේසුනි අපේ බලයෙන් නොවේ දෙවිඳුන්ගේ බලයෙන්ම වේ අපේ නුවණින් නොවේ සමිඳුන්ගේ නියමය වේ අපේ බලයෙන් නොවේ දෙවිඳුන්ගේ බලයෙන්ම වේ අපේ නුවණින් නොවේ සමිඳුන්ගේ නියමය වේ දුබල වූ අප දිවියේ සැම පව් ඔබ දරුවා වහලුන් නොව ඔබගේ මිතුරන් බව කීවා දුබල වූ අප දිවියේ සැම පව් ඔබ දරුවා වහලුන් නොව ඔබගේ මිතුරන් බව කීවා අපේ බලයෙන් නොවේ දෙවිඳුන්ගේ බලයෙන්ම වේ අපේ නුවණින් නොවේ සමිඳුන්ගේ නියමය වේ අපේ බලයෙන් නොවේ දෙවිඳුන්ගේ බලයෙන්ම වේ සමිඳුන්ගේ නියමය වේ විදිවැලක අතු වගේ පැහිදිමු සැමා පල දරමින් විසිසේ ඔබ තුල රැඳෙමු සදා විදිවැලක අතු වගේ
පැහිදි මුසවා කලදරමින් විසිසේ ඔබ තුල රැඳෙමු සදා අපේ බලයෙන් නොවේ දෙවිදුන්ගේ බලයෙන්ම වේ අපේ නුවණින් නොවේ සමිඳුන්ගේ නියමය වේ අපේ බලයෙන් නොවේ දෙවිදුන්ගේ බලයෙන්ම වේ අපේ නුවණින් නොවේ සමිඳුන්ගේ නියමය වේ සමිඳුන්ගේ නියමය වේ සමිඳුන්ගේ නියමය හාලෙලූයා අපි දෙවියන් වහන්සේගේ අනුග්‍රහයට පෙබරවාරි මාසයේ බාර කරලා යාක්ෂා කරමු අපි දකිනවා පළවෙනිද පැය 12 යාක්ෂාවෙන් ගන්න ආරම්භය තුළ යම්මා කරවිදී ඒ මාසයේ පුරාම දෙවියන් වහන්සේගේ අනුග්‍රහය උන්වහන්සේ තබමින් උන්වහන්සේ තුල විවිධ ආත්මික කාරණාවල් විශේෂයෙන් සූදානම් වෙ තිබෙනවා අපි උන්වහන්සේගේ අනුග්‍රහයට යටත් කරමු ප්‍රධාන කොට නුවර එළිය පවත්වන්න නියමිත කඳවුර ගැන විශේෂ නෙළබෙන ඉරිදා දවසේ යම්මා කරවිදී මේ නමස්කාරය යම් කිසි විදිය රාත්‍රි 7ට සිදු නොවන බවත් ඒ වගේම 6:30ට යම් ආකාර ඒ නුවරඑළියේ තබන්නා වූ දේව මෙහෙය සමග සම්බන්ධ වීමට හැකියාව තිබෙන බවත් කාරුණිකව දැනුවත් කරන අතර නුවරඑළිය තුල සිදු කරන ආත්මික කඳවුර ගැන අපි මොහොතක් යාක්ෂා කරමු එළබෙන සතියේ ඔබට හවස දේව මෙහෙය නුවරඑළිය තුල සිටයි යම් ආකාර විදිහේ ගෙනෙන්නේ ඒ වගේම හවස 6:30 සිට YouTube නාලිකාව ඔස්සේ ඒ දේව මෙහෙය විකාශය වෙනවා අපි බාර කරමු යම් ආකාරයකට මේ මාසේ 31 වෙනිදා සිට දින 4ක කාලයක් නුවරඑළිය කඳවුර වෙනුවෙන් ඒ පළාතේ කරන්න නියමිත සේවාවල් ගැනත් ඒ වගේම 4 වෙනිදා තිබෙන පොදු සබත් දේව මෙහෙයත් 5:06 යන දිනවල තිබෙනා වූ ඒ බයිබල් අධ්‍යයන කාල සහ සුභාරංචි හස්කම් දේව මෙහෙයන් ගැනත් අපේ දයත් අපි ඔස්සවල මොහොතක් යාක්ෂා කරමු දෙවියන් වහන්සේ මේ නුවරඑළිය ප්‍රදේශයේ තුල නැත නුවරඑළිය තුල පවත්වන මේ ආත්මික කඳවුරට සැබවින් ආශිර්වාද කරමින් උන්වහන්සේගේ කරුණාව සැබවින් තබමින් උන්වහන්සේ සියලු බාධා දුරු කරමින් උන්වහන්සේ තුල ක්‍රියා කරන්න කියලා අපි දෙවියන් වහන්සේගේ හස්තයට මොහොතක් බාර කර යාක්ෂා කරමු හාලෙලූයා ස්තුතිවන්ත වෙනවා සේනාවල දෙවියන් වහන්සේ ඔබගේ ජීවමාන හස්තයට බාර කරනවා වසරේ ස්වාමිනි පිබිදී මේ ආත්මික කඳවුර ස්වාමීන් වහන්සේ නුවරඑළියෙන් ආරම්භ කිරීමට ස්වාමිනි වසරේ ස්වාමිනි ඔබ වහන්සේගේ අනුග්‍රහය දී තිබෙනවා ස්වාමිනි 17 වෙනවතාවට ඔබ වහන්සේගේ අනුග්‍රහය තුල ස්වාමිනි ඔබගේ දරුවන් ඔබගේ සභාව තුල කෙරෙන මේ ස්වාමින් වහන්සේ මෙහෙට ආශිර්වාද කළ මැනව මේ කඳවුරු වාරයට ආශිර්වාද කළ මැනව මේ උදසා තිබෙන බාධා දුරු කළ මැනව යමෙකුට ඊට ස්වාමිනි ගමන් කිරීමට නොහැකිව බාධා තිබෙනවද ඒවා දුරු කරමින් ඔබගේ කරුණාව දුන මනව ඒ වගේම ස්වාමිනේ ඒ සංවිධායක වැඩවලට ඒ අවශ්‍ය කරන ස්වාමින් වාස බාහිර සූදානම් බීම් වලට ඔබගේ මුළු අනුග්‍රහය දුන මනව පොදු සංවිධායක වැඩවලට ඔබගේ කරුණාව දුන මනව ස්වාමිනේ ඔබගේ හස්තයට බාර කරනවා හැම ස්වාමිනේ කොටසකට ඔබගේ අනුග්‍රහය ලබා දෙන්න කියලා හාලෙලූයා විශේෂයෙන් දින 4 තුල ස්වාමින් වාස ඒ 4 වෙනිදාට ප්‍රථමයෙන් 31 වෙනිදා මේ මාස 31 සිට ස්වාමින් වාස ඒ 3 වෙනිදා දක්වා පවත්වන්න નિયમિત සියලු ස්වාමිනී මෙහන්වර ඒ සෑම ස්වාමිනී බයිබල් අධ්‍යයන මේවා තුල ඔබ ක්‍රියා කරමින් ඔබගේ කරුණාව නිදහස් කර මැනව මේවට විරුද්ධ ති බාධා ඉවත් කළ මැනවේ කණ්ඩායම් පාවිච්චි කළ මැනව ඔබගේ ශුද්ධ දෑතර බාර කරනවා දෙවියන් වහන්ස හාලෙලූයා හාලෙලූයා ස්වාමිනී මහිමය වේවා අපි සබවින් දෙවියන් වහන්සේර මොහොතක් යාක්ෂා කරමු උන්වහන්සේ මෙවර ඉතා විශාල ආත්මික අනුග්‍රහයක් අපට දකින්න කරුණාව දෙන්න බලවත් හස්තය තුල සිදුවෙනා වූ හාස්කම් ආශර්මත් දේවල් ලකුණු අඩයාලම් දකින්න කරුණාව දෙන්න දේව සභාව තුල තව තව දෙවන් වහන්සේ වෙත ලංවීමක් දේව බයක් ඇති කරමින් දෙවන් වහන්සේව සොයන මනුෂ්‍යයන් කැලක් ඒ කඳුරෙන් බිහි කරන්න කියලා අපි දෙවන් වහන්සේර මොහොතක් බාර කර යාක්ෂා කරමු හාලෙලූයා සේනාවල දෙවියන් වහන්සේ ඔබගේ උතුම් ශුද්ධ නාමයට බාර කරනවා ස්වාමිනේ අපි යටත් කරනවා
වහන්සේ ඒ කඳවුරු වාරයේ නිම වෙද්දී දේව බය ඇති සෙනගක් දෙවියන් වහන්සේ ඔබට කී කර වෙන සෙනගක් ඒ වගේම ඔබගේ හඬට ස්වාමීන් වහන්සේ ගමන් කරන සෙනගක් බිහි කරන පිණිස යාක්ෂා කරනවා ඒ වගේම ස්වාමීන් පුදුම දේ ආශ්චර්යමත් දේද පුදුම හාස්කම් සහ ලකුණු වඩ යාලම්ද ඔබගේ මෙහි කරුවන් කරුණ කොටගෙනත් ඔබගේ වචනය කරුණ කොටගෙනත් සිද්ධ වෙන්න කියලා බාර කරනවා හැම මෙහෙයක ස්වාමීන් සිටින මෙහෙවන අය වචනය කතා කරන අය සෑම කෙනෙක් පාවිච්චි කරන්න කියලා බාර කරනවා ස්වාමීන් කිසිවෙක කිසතින් නොවන පිණිස ඔබ විශාලාත්මික අනුග්‍රහයක් ඒ මුළු කඳවුර පුරාම ඔබ තබන සේක්වා ඔබගේ ශුද්ධ දයතර බාර කරනවා ආමේන් අපි මෙන්ව දෙවියන් වහන්සේ නුවරලි කඳවුර ගැන අවසාන වශයෙන් බාර කරමු යම්මා කරවිදී මේ තුල ගමන් කරන කණ්ඩායම් වලට එකිනෙක ඒ පහසුකම් සපේ ගැනීම ඒ බාහිර කාරණාවල් සූදානම් කර ගැනීම තමන් විසින් කරගත යුතුව තිබෙනවා මේ සියලු කාරණාවලට බාධාවකින් තොරව සාකා සභා මට්ටමින් යම්මාකාර යහපත් සංවිධානාත්මක වැඩපිළිවෙල් සකස් කරමින් ඒ දේ ඇදහිලිවන්ත අයව මේ උදෙසා යොමු කිරීමට අවශ්‍ය දේව කරුණාව ලබා දෙන්න කියලා අපි දෙවන් වහන්සේ මොහොතක් බාර කර ආක්ෂා කරමු හාලෙලූයා ස්වාමීන් අපි ඔබ වහන්සේට බාර කරනවා ඔබගේ කරුණාවට යටත් කරනවා දෙවියන් වහන්සේ මේ ආකාර ස්වාමීන් මෙවර ස්වාමීන් ඔබගේ දරුවන් සියලු කාරණා පෞද්ගලිකව සපයා ගනිමින් ඒ කඳවර තුළ රැඳී සිටින්න යුතු බැවින් ඔබ වහන්සේ මේ කඳවරට ගමන් කිරීමට නියමිතව සිටින සෑම කෙනෙක්ට කරුණාව ලබා දෙන්න ඔබ තෝරා ඇති හැම කෙනෙක් මේ කඳුරේ සිටින්න ඕනි කියලා බාර කරනවා ස්වාමීන් ඔබගේ අනුග්‍රහය තබමින් ඔවුන්ට විරුද්ධ ඇති බාධා හිගකම් ස්වාමීන් ප්‍රශ්න පරාජය කරලා ඒ තුලින් ඔබගේ දරුවන්ට ඡාය දෙන්න කියලා බාර කරනවා ඔබගේ ශුද්ධ දෑතර යටත් කරනවා ඔබගේ උතුම් ශුද්ධ නාමයට බාරයි ස්වාමීන් පිළිගෙන ආශිර්වාද කළ මැනව අමින අපේ මෙන් මදවයන් මහන්සේගේ උතුම් දෑතර බාර කරමු අපි ලබන්න යන පෙබරවාරි මාසය ගැන නැවතත් නැවත මතක් කරනවා එළබෙන සතියේ යම්මා කරවිදී ඒ හවස දේවමය හයා මාරයේ සිට විකාශය වෙනවා YouTube නාලිකාව ඔස්සේ එය නුවරඑළිය තුල තබන පොදු සබත් නමස්කාරය තුල සිටයි එය ගෙනෙන්නේ අපි දෙවන් වහන්සේ එයත් බාර කරමු ඒ වගේම විශේෂ දැනුවත් කිරීමක් තිබෙනවා දෙවනිදා එනම් පෙබරවාරි දෙවනිදා මාසිකව පවත්වන්නා වූ ඒ තරුණ තරුණියන් උදෙසා සහ සභා ඇදලිවන්තයන් උදෙසා සිදු කරන්නා වූ සූම් තාක්ෂණ සිදු කරන බයිබල් අධ්‍යයනය සහ යාක්ෂා කාලය සිදු වෙනවා ඊට සියලු තරුණ තරුණියන් සහ සභා ඇදලිවන්ත අය ඒ උදෙසා සහභාගී ත්ව දක්වන්නේ අම්මාකර සූම් තාක්ෂණ ඔස්සේ හැමෝම ඊට පංගුකාරකම දරන්න අපි දාතස්සවල දෙවියන් වහන්සේගේ හස්තයට බාර කරමු එළඹෙන මාසය එනම් අපි ලබන්න යන පෙබරවාරි මාසය දෙවියන් වහන්සේ මේ සියලු වැඩවලට ආශිර්වාද කරමින් අනිකුත් සේවාවන් පවා සාර්ථකව කරගන්න දේව කරුණාව ලබා දෙන මාසයක් බවට උන් වහන්සේ පත් කරන්න කියලා අපි දෙවියන් වහන්සේ මොහොතක් බර කරමු හාලෙලූයා ඉස්සුති දෙවියන් වහන්සේ දෙවි පියාණන් වහන්සේ පෙබරවාරි පළවෙනිදා ඒ පැය 12න් ලැබෙන ආරම්භය ඒ වගේම දෙවනිදා සමස්ත සභාවේ පොදු ස්වාමින් වහන්සේ ඒ තරුණ තරුණියන් උදෙසා කෙරෙන යාක්ෂා කාලය සහ බයිබල් අධ්‍යයනය දෙවියන් වහන්සේ වගේම ඉන් පසුව ස්වාමනේ නුවරඑළි කඳවුර සමග පංගුකාරකම දැරීම ඒ ඒකම ස්වාමනේ තිබෙන සියලු යාක්ෂාවල් ඔබගේ ශුද්ධ දායතර බාර කරනවා මේ සියල්ල හරහා ඔබගේ ස්වාමනේ රාජ්‍ය මේ පොළවේ ගොඩනැගෙන්න ඕනි කියලා බාර කරනවා ස්වර්ග ඔබගේ කැමැත්ත මේ පොළවේ ඉෂ්ට කරන්න කියලා බාර කරනවා ඒ උදෙසා ඔබ වහන්සේ තබා තිබෙන හැම කෙනෙක්ව ඔබගේ ආත්මයෙන් ඔබ පාවිච්චි කරන්න කියලා බාර කරනවා ඔබගේ ශුද්ධ දායතර බාර කරනවා හාලෙලූයා ස්වාමනේ පිළිගෙන ආශිර්වාද කළ මැනව ආමෙන් අපි දෙවියන් වහන්සේගේ හස්තය තුල අපි උන් වහන්සේට පසුතැවීමෙන් නමස්කාර කරමින් සුදු ප්‍රශංසා කරමින් ඒ වගේම මහත් කාර්කමේ ආක්ෂාවක් පවා අපි උසෝමින් උන් වහන්සේ තුල මේ සතියේ මේ ආක්ෂා මේ ආකාරයෙන් නමස්කාරය සෙව්වා අපි තවත් ගීතිකාවකට ගමන් කරලා දවසේ ස්වාමීන් වහන්සේගේ මෙහි කරුවාගෙන පණිවිඩය කරා යොමු වෙනට යනවා අපි සූදානමෙන් සිට උන් වහන්සේ තුල අපි ගීතිකාවකට සූදානම් වෙමු හලලූයා Medavase samidun sedu priti vemu api sem
වෙදාවසෙ සමිඳුන් සෑදු ප්‍රතිවෙමු අපි සෑම දෙනා මෙදාවසෙ මෙදාවසෙ සමිඳු සෑදු මෙදාවසෙ මෙදාවසෙ සමිඳුන් සෑදු සමිඳුන් සෑදු ප්‍රතිවෙමු ප්‍රතිවෙමු අපි සෑම දෙනා අපි සෑම දෙනා මෙදාවසෙ සමිඳුන් සෑදු ප්‍රතිවෙමු අපි සෑම දෙනා මෙදාවසෙ මෙදාවසෙ සමිඳුන් සෑදු ඔබගේ ජීවිතයට පණිවිඩයක් ඇතිව අද සවසත් යේසුස් වහන්සේගේ නාමයෙන් අපි මෙම දේව මිහ තුලින් ඔබ වෙතට පැමිණෙනවා. උඹගේ වාල්කෙකි ஒரு වෙදිරෝලියாக இந்த மாலவேல தேவ ஆராதனல கலந்திருக்கின்றோம். ප්‍රේමන්තේනි අපි යාඥා කරලා යම් ආකාරي දැනුවත් වීම වලට ගොස් අද දවසේ වචනය බලන්ට යනවා. நாங்கள் ஜெபமணி சில விளம்பரங்களை சொல்லிருக்கின்றோம். ಅದற்கு பாடு வேத வசனத்தை பார்க்க போகின்றோம். ஸ்வர்க்கிய வேத வசன தேவன் வஹன்சே பரலோகத்தில் வாசமனுகிற இயேசு சுவாமி මේ බලන අසන සියලන්ටම මේ වචන ආශිර්වාදයක් වේවා. இது பார்க்கிறவர்கள் கேட்கிறவர்கள் அனைவருக்கும் ஒரு ஆசீர்வாதமாக இருப்பதாக. இயேசுஸ் வஹன்சேගේ நாமே. இயேசுவின் நாமத்தினாலே. ஆமென். ஆமென். ඔබ දන්නවා අපි මේ වෙද්දී නුවරඑළිය පවත්වන සුභාරංචි හාස්කම් දේව මහා කඳවුරු 2024 ට සූදානම් වෙනවා. அதாவது 2024 அதாவது සුවිශේෂ කූටත්තකාග නංගල ඉදවරකෙම් නංගල ආයතපට කොන්ඩරකන්රෝ. ලබන ඉරුදින මේ දේව මහා සජීවීව අපි ගෙනෙන්න යන නුවරඑළිය සිට. அதாவது නුවරඑළියෙන්ද නංග නේරලයාක ඉතල නංගල ඉන්න සපෝගරම් ද සුවිශේෂ කූටත්තේ නංගල සොල්ල පොගෙන්රෝ. ඔබ මේ වෙද්දී දැනුවත් වෙමින් පවතිනවා නුවරඑළියේ පවත්වන දින දෙකේ කඳවුරේ තිබෙන කාල සටහන කොයි විදිහටද තිබෙන්නේ ඔබ නිල්ලිමක් කරනවා ඒකට ඒ ප්‍රදේශවල සිටින අය අපි දමිල සිංහල මාධ්‍ය දෙකම පාවිච්චි කරන නිසා පැමිණෙන්න පැමිණ යේසුස් වහන්සේගේ බලය අත්දකින්න තව කෙනෙකුට සුභාරංචිය පවසලා කැඳවන්න කියලා. අදාල அந்த பகுதியில் நீங்க சுவிசேஷ சொல்லுங்க அந்த பகுதியில்க்கு நேர் அட்டவணைகள் எப்படினு சொல்லி பெற்றுக்கொள்ளுங்க அந்த பகுதியில்க்கு சிங்கள தமிழ் மற்ற சனங்கள் அனைத்துக்கும் சத்தியத்தை சொல்லி அந்த சனங்களை நீங்கள் தயவு செய்து அந்த மண்டபத்துக்கு கொண்டு வரும்படியாக மிகவும் கேட்டுக்கொள்கிறோம். බොහෝ யாக்ஞா කළ යුතුයි. அதுக்காக நீங்க நிதேயமாக ஜெபமண்ணுங்க. யாக்ஞாவ නැත්තම් අපිට பல தரන්න බෑ. அது செபோலாட்டி கனி கொடுக்க முடியாது. හොඳයි දවසේ අපේ වචනේ 6 වෙනි වචනේ 15 6 යොහන් සුභාරංචි. යොහන් සුවිශේෂ පුත්තක 15 අමතිකාර 6 වසනතේ වාසිකේ පොගෙන්රෝ. ලෝකේ විතක දෙවියන් වහන්සේ මිදිවැල හැටියට දුටු ඵලදරන්ට බලාපොරොත්තු වෙච්ච ඊශ්‍රායෙල් වෙනුවට ක්‍රිස්තුස් යේසුස් වහන්සේව අධාන්නන්ගේ ඵලදරීම පිළිබඳව මෙම ස්ථානයේ කතා කරනවා යේසුස් වහන්සේ. ඉන්දරතල ඊශ්‍රායෙල් ජනගල් කණි කොඩකම පොණාලි එපිටි කණි කොඩක වෙන්නුමනු සොලි ඊශ්‍රායෙල් ජනගලේ කෘති යේසු ක්‍රිස්තු ඉන්දරතල වෙලිපාඩාක සොලුගට. සියලු ජාතීන්ට යේසුස් වහන්සේ නැතුව පොළවේ ඵලදරන්ට බෑ. அதாவது இயேசு கிறிஸ்து இல்லாதபடி எந்த ஒரு ஜாதியானாலும் கனி கொடுக்க முடியாது. மக்னிசாத இயேசுஸ் வாஹன்சேசே பவசாதி வேணும். இயேசுவானர் அப்படியாக எழுதியிருக்கிறார். ஏக சத்தியாக. அது சத்திய வசனமாக இருக்கின்றது. சுவாமிநாசகே வசனே 6 அபி கியவமு. ஆராது வசனத்தை வாசிப்போம். ஓ அத்தக்மின் பிட்டதரு தவனு லெப வியலியாய் ஏவா எக்கோட கின்னே தவனு லெபே. ஒருவன் என்னில் நிலைத்திராத விட்டால் வெளியே எரிந்த கொடிய போல அவன் எரியுண்டு உலர்ந்து போவான். දැන් උන්වහන්සේ ඉදිරියේ අපි ගෙවුණු සතියේ කතා කළා යමෙක් උන්වහන්සේ සමග නොසිට උන්වහන්සේ තුල නොපවතී නම් ඒ මනුෂ්‍යර පළදරන්න බෑ. අවද උරුවන් ආන්දර කුලාග ලාටි இல்ல యేసు කුලාග ලාටි අවනක කණි කොඩක මුඩියාද. දැන් උන්වහන්සේ මෙතන කියනවා අත්තක්මින් පිටත දමා උන්වහන්සේ එක ගින්නට දමනවයි කියන. අදවද වෙලිය ඉරුඬු කොඩීලේ අවන என்ன சொல்றான் எரியுண்டு போவான் என்று எழுதப்பட்டிருக்கிறது. දැන් ගින්න කියන වචනේ පැමිණෙන සම තනකම තිබෙන අර්ථය තමයි විනිශ්චය. අදවද අක්නි අපුඩි என்று சொன்னால் இந்த வேதத்தில் வர்ற ஒவ்வொரு இடத்திலும் அது நியாய தீர்ப்பு. ගින්නෙන් වෙන්නේ තිබෙන දෙයක් පිලිස්සියමක්. අදවද අක්නි අපුඩි என்று சொன்னால் சுட்டெரிக்கப்படும். ඒක නැවතව තවක අපිට ගන්න බෑ. මරුපටි අද පෙට්‍රිකොල්ල මුඩියාද. දැන් උන්වහන්සේ මෙතන කියනවා එසේ මිනිස්සෝ උන්වහන්සේ තුල පවතින්න පටන් ගත්තේ නැත්නම් அவன் அப்படி அதிலே நிலைத்திருக்காத விட்டால் யமேக் மாதுலே நொபோதினாம் அவன் ஆண்டருக்குள்ளாக இருக்காத விட்டால் ஓ அத்தக் பிட்டතර தமனம் වගේ தமலா அவன் எரியுண்டு உலர்ந்து போவான் ඒක වියලෙනවා அது அப்படியே காய்ந்து போய் விடும் ඒ කියන්නේ එතනියටක පළදරීමක් නැහැ මැරෙනවා அது அப்படியே அது கனி கொடுக்காது அப்படியே காய்ந்து போய் ඊට පස්සේ ඒක ගින්නට දමනවා அதுக்கு பிறகு அக்னிலே போடப்படும் දැන් මේක සුදු පාවුල්තුමා කීවා
அது பவுல் அப்போஸ்தலன் சொல்கிறார் கின்னக் மெதின் தமை ஏ வரதி பிரதிபத்தி வல ஜீவத் வினாய அவசானி கலவென்ட் அண்ணி கேல அதனால அங்க அக்னி அப்படினு சொல்லும்போது அப்போஸ்தலர் கடைசி நாட்கள் நியாய தீர்ப்பில் அவர்கள் நிக்க போகிறார்கள் அப்பிட அப்பிட பலதரண்ட உன்வாசே கந்துவாம ஆண்டரங்களை கனி கொடுக்க வரவழைத்திருந்தார் அப்ப உன்வாசே தூல நதுவ மே கமன அண்ட கியோ ஆண்டர் இல்லாதபடி எண்ட ஓட்டத்தை வெறுமையாக ஓடுவேன் அப்பட வினிஷ்யக் பமினேனோ எங்களுக்கு ஒரு அக்னி வந்து விடும் ஏ வினிஷேதி அப்ப கரண கிரியாவன் வல திபென் நாவ் मन तुर இப்பொழுது கோளாரியானது மரங்கள் வேர் அருகே வைக்கப்பட்டிருக்கிறது ஆகையால் நல்ல கனி கொடுக்காத மரமெல்லாம் வெட்டுண்டு அக்னியில் போடப்படும் இலங்கை விமஸ்தானே கீனாய் கொலசுனி வச்சனே மவனாய் பஸ்தவில்ல பின்சுன வேளா வතුரேன் பௌத்ஸ்ம கர்மினூத் மட பசு என தனத்தே மட வட பலவத்ய மம உன் வஹன்சேகே வஹன் கினேன்ட்வத் நோட்டிமி உன்வஹன்சே சுத்தாத்மானன்கின் தி கின்னென் தெனவலா பௌத்ஸ்ம கர்ணசேக மனந்திரும்புகளென்று நான் ஜலத்தினாலே உங்களுக்கு ஞானஸ்தானம் கொடுக்கிறேன் எனக்கு பின் வருகிறவரோ என்னிலும் வல்லவராய் இருக்கிறார் அவருடைய பாதரட்சையை அதாவது சுமக்கிறதுக்கு நான் பாத்திரன் அல்ல அவர் பரிசுத்த ஆவியினாலே அக்னினாலும் உங்களுக்கு ஞானஸ்தானத்தை கொடுப்பார் இந்த வசனத்தில் சுத்தாத்மஹி தி கின்னஹி அதாவது இந்த இடத்துல பரிசுத்தாவி அக்னி அப்படி எழுதப்பட்டிருக்கிறது உன்வஹன்சே அப்போ கின்னென் தெனவலா பௌத்ஸ்ம சுத்தாத்மேந்த கின்னந்த பௌத்ஸ்மகரணோ இந்த இடத்துல பார்க்கறோம் ஆவியினாலும் அக்னினாலும் உங்களுக்கு ஞானஸ்தானம் ஏக வசன தேகக் கேட்டிட கதா கரான் இந்த இடத்துல ரெண்டு வார்த்தைகள் எழுதப்பட்டிருக்கின்றது உடனா கின்னக் பமினுனு சமதனக வினிஷ்யக்காவா அந்த இடத்துல அக்னி அப்படி என்று சொன்னால் வர்ற இடங்கள் எல்லாம் உங்க நியாய தீர்ப்பு இதன உன் மகன்சே ஆத்மேன் வினிஷ்ய கோட்ட அந்த இடத்துல ஆவியினாலே நியாயம் தீர்த்து உன் வஹன்சே அப்பட யம் ஆகாரேக பசுதேவிலிவீமடி இட பிரஸ்தாவக் தேனோ எங்களுக்கு ஒரு பாவ மன்னிப்பை பெற்றுக்கொள்ளும்படி ஒரு சந்தர்ப்பத்தை கொடுக்கின்றார் இதற்கே நான் தொலசனி வசனே 12வது வசனம் உன் வஹன்சே குல்ல தமன் வஹன்சே அதே உன் வஹன்சே தமன் கமத ஹொந்த ஹேட்டி பவித்ர கரணசேக தமன் தானிய அட்டுவட ரஸ்கோட போல் நொனிவேன கின்னே தவனசே கேக்கிவே தூற்றுக்குடை அவர் கையில் இருக்கிறது அவர் தமது கலத்தை நன்றாக விளக்கி நமது கோதுமையை களஞ்சியத்தில் சேர்ப்பார் பதரையோ அவியாத அக்னியாலே சுட்ட எரிப்பார் என்றார் மீ வசன சியல்லம யோஹான் தி பௌஸ்த கதாகலே காட்டது இஸ்ரவேல் வன்ஷேட் அதாவது இந்த வார்த்தைகள் அனைத்தும் இஸ்ரவேலி சன்னங்களுக்கு தான் அங்க யோவான் தீர்க்கதரிசி பேசுகிறார் ஓன் ஹருன்னே அவர்கள் மனம் திரும்பவில்லை இயேசு ஆஸ்கின உன் வஹன்சே துளசிரின் அப்பட திபனாய்களே பலதேரியும் ஆனால் இயேசு கிறிஸ்துகுளாக இருக்கிறவங்களுக்கு நமக்கு சொல்லிருக்கார் பலன் கொடுக்கும்படி மேகப்பட்ட ஜீவிதர பணிவிடையா இது வாழ்க்கைக்கு ஒரு ஆசீர்வாதம் ஒப பவித்ர வென்ன நீங்கள் சுத்தம் பண்ணுங்கள் உன் வஹன்சே ஒப பவித்ர கராவி தேவன் உங்களை சுத்தப்படுத்துவாராக உன் வஹன்சே புல்வாங்கே தேக்கறானே தேவனுக்கு முடியும் அதை செய்வதற்கு அப்ப யாக்கியா கரமோ நாங்கள் ஜெபத்திலே தரித்திருப்போம் யா பத்தேவன் வஹன்சே நல்ல இயேசு சுவாமி உமது ஸ்துதிமே வேளாவ நிசா இந்த மாலையில உமக்கு நன்றி உமக்கு ஹண்டகன ஸ்துதிவந்த வேளை உமுடைய வார்த்தைக்காக நன்றி உம மக பெண்ணுமேனவ நீரங்களை வெளிப்படுத்துவீராக கதாகலமேனவ பேசுவீராக இயேசு சுவாமிக்கு நாமே இயேசுவி நாமத்தில் தன் பியூதவேன வஹன்சகே பிரேமே ஆண்டருடைய அன்பும் புத்ர இயேசு சுவாமிக்கு கருணாவ குமாரனுடைய கிருபையும் சுத்தாத்மனுகே சகபாகித்வயா சக ஜீவனய பரிசுத்தாவின் ஐக்கியம் அன்னோனிய வழிநடத்துதல் அப்பசியெல்லாம் சமகவன சேக்கவா எங்கள் ஓவத்தில் ஒவ்வொரு நாளும் இருப்பதாக ஆமென் ஆமென் உசியெல்லாம் தம சுபதாயக சந்தியாவா இந்த மாலை வேளையில உங்கள் ஒவ்வொருவரையும் இயேசு கிறிஸ்து ஆசீர்வதிப்பாராக